පුරන්දර මංගල දිනය සාර්ථකව නිම කරගන්න එක අපි කාගෙත් සිහිනයක්. ඉතින් ඒ ආකාරයෙන් සිහින සැබෑ කරගත් මංගල උත්සවයන් අපි හැමදාමත් වෙඩින් වැඩසටහනින් ඔබට ඉදිරිපත් කරනවා. ඉතින් ඒ ආකාරයෙන් තමන්ගේ මංගල සිහිනය සැබෑ කරගත් යුවලක් තමයි අසන්තිසා සඳරුවන් කියන්නේ. අපි දැන් වෙඩින් වැඩසටහනෙන් නරඹමු අසන්තිගෙත් සඳරුවන්ගෙත් මංගල උත්සවයේ සුන්දරව අවස්ථාවන්. අසන්ති, මේ මගේ හස්බන් සඳරුවන්. අපි වෙඩින් එක ප්ලෑන් කරන්න ගත්තේ මාස 8ක විතර ඉඳලා. එතකොට අපි මුලින්ම ප්ලෑන් කරේ මගේ ඩ්‍රෙසර් කවුද කියලා බලන්න. එතකොට මම මුලින්ම හිතුවේ නිමල් අබේසිරිවර්ධන අයියා තමයි ගොඩක් මේකට මැච් වෙන්නේ කියලා. පොඩි කාලේ ඉඳන් මගේ ආසාවක් තිබුණේ මම උඩරට විදිහට තමයි අඳින්න ඕනේ කියලා. ඊට පස්සේ මම නිමල් අයියත් එක්ක කතා කරගෙන මට ගැළපෙන සාරිකේ කලයක මොකද්ද කියලා කතා කරපුවාම නිමල් අයියත් මට කිව්වා ආමන්ඩ් කලයකක් වගේ ලස්සනයි කියලා. මමත් ගොඩක් ආසාවෙන් හිටියේ ඒ කලයකින් මගේ කැන්ඩියන් එක හදාගන්න. මම ෆුල් ෂූට් එක ඇන්දේ ගෝල්ඩ් කලයක අසන්තිගේ සාරියට ගැලපෙන්න මම ගෝල්ඩ් කලර් එක තෝරගත්තේ ඒ නිසයි. බ්‍රයිට් මේස්ලා ගැන කතා කරනකොට මට හිටියා බ්‍රයිට් මේස්ලා 4 දෙනෙක්, ඒ වගේම ෆ්ලවර් ගර්ල්ස්ලා 4 දෙනෙක් හිටියා. ඒගොල්ලන්ට මම ආසම් හිටියේ කවුරුත් වැඩි ගන්නේ නැති කලයකක් තෝරගන්න. එතනදී මම ඇෂ් කලයකයි රෙඩ් කලයකයි තමයි ගත්තේ මගේ ගෲප් එකේ කලයකට. ඒකට මැච් වෙන්න මට ඕන වුණා බෙස්මන්ලත් ඒ කලයකෙම හැඩගන් වෙනවා නම්. ඒ නිසා මම බෙස්මන්ලටත් ඇෂ් කලයකයි රෙඩ් කලයකයි කියන දෙකම මික්ස් කරලා තමයි ෆුල් සූට් එක අපි නිර්මාණය කරගත්තේ. ඊළඟට උමනා වෙලා තිබුණේ හොඳ ඡායාරූපකරණය සහ වීඩියෝකරණයට හොඳ කෙනෙක් හොයා ගැනීමට. ඉතින් ඒ නිසා ශාන්ත අයව අපි දෙන්න අසන්තිමයි කතා කරගෙන තෝරගත්තා. අසන්ති සඳරුවන් ඇත්තටම මං ගාට ආවේ ඒකලගේ වෙඩින් එක සහ ප්‍රී ෂූට් එක කරගන්න. ඉතින්දී අපි ඇත්තටම ඒක ඉදිනත් එක්ක කතා කළා. ටික වෙනස්ම ආකාරයේ ප්‍රී ෂූට් එකක් කරමු කියන එක තමයි මගේ අදහස වුණේ. අපි ලොකේෂන් හැටියට කොළඹින් පිට ගමු කියන එකයි ඒගොල්ලොත් කැමති වුණා ඇත්තට වෙනස් කොස්ටියුම්ස් වලට යන්න. අපි දවස් කීපයක් කතා කරලා ලොකේෂන් දෙකක කරන්න ප්ලෑන් කරගත්තා. तेरी गलियां
මට ඕනුනේ හැමෝම හැමදෑම කරන තැනක් නැතුව වෙනමම තැනකට ගිහිලා ෆ්‍රී ෂූට් එක ලස්සනට කරගන්න. අපි එතනදී මාස දෙකකට විතර කලින් තමයි ෆ්‍රී ෂූට් එක කරන්න අපි දින දාගත්තේ. අපිට දවස් දෙකක විතර කාලයක් ගත වුණා ඒ සඳහා. ඉස්සලාම අපි ලොකේෂන් දෙකකට ගියා. ඕල්වැල්ල කියලා ඒ ලොකේෂන් එකයි සහ උස්සංගොඩ ඒ ලොකේෂන් එක තමයි අපි තෝරගත්තේ. එතනදී ඇත්තටම ශාන්තය තමයි ලොකුම සහයෝගයක් දුන්නේ. එයා තමයි ඒ ලොකේෂන් තෝරලා අපිට කිව්වේ මෙතන කරමු කියලා. ෆ්‍රී ෂූට් එකට මට ඕනුණා ගොඩක් ලස්සන කොස්ටියුම් වගේක් ටිකක් හදාගන්න, ගොඩක් කලර්ෆුල්. ඒ සඳහා මම කොස්ටියුම් හයක් විතර හදාගත්තා ගොඩක් ලස්සනට. ඒ ටිකත් මට ඒ මගේ ඩ්‍රෙස් මේකර් ගොඩක් ලස්සනට හදලා දුන්නා ඒ ටික. ඉතින් ඒ විදිහට අපිට ශාන්තය ගොඩක් ලස්සන ෆ්‍රී ෂූට් එකක් අපි හිතුවටත් වඩා ලස්සනට කරලා දුන්නා. වෙඩින් එක දවසේ නිමල් අයියා ඇත්තටම හිතුවටත් වඩා ගොඩාක් ලස්සනට ගොඩක් චාම් විදිහට මාව ඩ්‍රෙස් කරා. ලස්සන කැන්ඩියම් බ්‍රයිට් කෙනෙක් විදිහට, ඒ වගේ මගේ ගෲප් එකත් ලස්සනට ඩ්‍රෙස් කරලා දුන්නා නිමල් අයියා. අපි ඩ්‍රෙස් කරගෙන වෙලා අපිට යන්න තිබුණේ මෝර්නින් ෂූට් එකට. එතකොට අපි 6 වෙනකොට අපි එතනට ගියා. එතනදී ඇත්තටම ගොඩාක් ලස්සනට මගේ ගෲප් එකයි මගේ සඳරුවන්ගේ දෙන්නගෙම ලස්සන මූමන්ට්ස් කැප්චර් කරලා ලස්සන විදිහකට ගොඩක් ලස්සනට ඇත්තටම ෆොටෝස් ටික තිබුණා. අසන්ති සඳරුවන්ලාගේ වෙඩින් එක ඇත්තටම මේ අපිට පොඩි චැලෙන්ජ් එකක් තිබුණා. පොඩි කාලයක් අපිට තිබුණේ. ඉතින් ඒ පොඩි කාලය ඇතුළත ලස්සන පින්තූර ටිකක් ගන්න කොහොමද කියන එක සහ කොහෙද ලොකේෂන් එක තෝරගන්නේ කියන එකේදී අපි හුඟක්ම පරිස්සම් වුණා. වෙඩින් හෝල් එකට කිට්ටුම තැනක් ලොකේෂන් එකට භාවිත කරන්න. මොකද අපිට තියෙන උදේ තියෙන කාර් බලත්වයත් එක්ක පාරවල් තියෙන අපි දැනගත්ත ගොඩක් දුර තැනකට ගියොත් අපිට නියම නැකත් වෙලා වලට එන්න බැරි වෙයි කියලා. ඉතින් ඇත්තටම අපි එකට සුදුසු ස්ථානයක් තෝරගත්තා. අපි ඒ වගේම උදේ ප්ලෑන් කරපු විදිහටම උදෙන්ම පටන් ගත්තා. අපිට පොඩි පැයක් වගේ කාලයක් තමයි තිබුණේ සම්පූර්ණ ෂූට් එකට, වීඩියෝ සහ ෆොටෝ දෙකටම. මෝර්නින් ෆොටෝ ෂූට් එකෙන් පස්සේ අපි කෙලින්ම ගියේ හොටෙල් එකට. ඇත්තටම එතනදී අපි කිව්ව විදිහටම අපේ හොටෙල් ඩෙකරේෂන්, ටේබල් ඩෙකරේෂන්, එන්ෆ්ලන්ස් එක, පෝරුව හැමදේම ලස්සනට ඩෙකරේට් කරලා තිබුණා. මුලින්ම අපිට තිබුණේ පෝරුව සෙරමනි. එතනදීත් අපිට ඒ අපේ ඒ මූමෙන්ට්ස් ලස්සනට කැප්චර් කරලා තිබුණා ශාන්ත අයියා. අපි මේ ට්‍රැඩිෂනල් කැන්ඩියන් විදිහට ඩ්‍රෙස් කරපු නිසා මම ආසාවෙන් හිටියා කේක් ස්ට්‍රක්චර්ක් වෙනුවට කිරිබත් මේසයක් අරේන්ජ් කරන්න. ඒකත් ලස්සනට අරේන්ජ් කරලා තිබුණා අපි කියපු විදිහටම. Can you race? So I'll take blame, but I can't accept that we're estranged without you. Without you. I can't quit now. This can't be right.
can't take one more sleepless night without you. අසන්තිල එන්නේකදී ඇත්තටම මෝනින් ස්ටේෂන් එකේදී අපිට අසන්ති ඇත්තටම පින්තූර වලට බොහොම හොඳින් මුණ දෙනවා. අනිත් එක බෙස්මන්ලා ගෙත් සඳරුවන් එක්ක ඒගොල්ලෝ ඔක්කොම වෙස්ටර්න් ටයිප් කිට්ස් ඇන්දේ. අපිට ඕන වුණා ඇත්තටම හොඳ නිර්මාණයකට ඒගොල්ලෝ දායක කරගන්න. මොකද ඒගොල්ලෝ අපිට අනික දැන් අපි ෂූටින් කරන්න වෙලාවේදී අපේ තිබුණ කාලය සීමා සහිත නිසා අපි ඉස්සෙල්ලා බ්‍රයිඩ්ගේ පුළුවන් තරම් බ්‍රයිඩ්ගේ ෂොට්ස් කේ වෙන කරගත්තා. බ්‍රයිඩ් එන්න ප්‍රමාද වුණ නිසා ඇත්තටම අපි මුලින් සඳරුවන් සහ එයාගේ බෙස්මන් ලගේ ටික බයිට කලින් කරගත්තා. ඉතින් අපිට එතම ලොකු ගෲප් එකක් හිටියේ. බෙස්මන්ලා 3 දෙනෙක් 4 දෙනෙක් සහභාගී වුණා. අතන බ්‍රයිඩ්ස්මේඩ්ලත් ඒ වගේ ප්‍රමාණයක්. එතකොට අපිට ඇත්තටම චැලෙන්ජින් එකක් තිබුණා. මේගොල්ලෝ ඔක්කොගේම අවධානය සහ නිර්මාණයක් කරන්න බිහි කරද්දී ඔක්කොගේම එක විදිහට මූව් කරගන්න. අපි 12යි 30ට විතර බුෆේ ඕපන් කරා. ඊට පස්සේ ඒ වෙනකොට ඇත්තටම ගොඩක් ගෙස්ලා අපේ වෙඩින් එකට ඇවිල්ලා හිටියා. අපි ඊට පස්සේ ඒ කෙලින්ම ගියේ ගොයිනමේ චේන්ජ් කරන්න. එතනදී මම ගොයිනමේක සඳහා තෝරගත්තේ ෆ්‍රොක් එකක්. මං ගොඩක් ආසන් හිටියේ රෝයල් බ්ලූ කියන කලර් එකෙන් මගේ ෆ්‍රොක් එක හදාගන්න. ඒ වගේම සඳරුවන් රෝයල් බ්ලූ කලර් එකෙන්ම ෆුල් සූට් එකම තමයි ඇන්දේ. අපි දෙන්නම එකම කලයකින් අඳින්න ඕනි කියලා තමයි ආසාවක් තිබුණේ. ඒ විදිහටම ලස්සනට කරගන්න පුළුවන් වුණා. ඇත්තටම එතනදිත් නිමල් අයියා ගොඩාක් ලස්සනට ඩ්‍රෙස් කරලා දුන්නා. මං ආසාව හිටියේ වෙස්ටර්න් බ්‍රයිඩ් කෙනෙක් විදිහට එතනදී හැඩ වෙන්න. ඒකත් ලස්සනට නිමල් අයියා මට කරලා දුන්නා. When your legs don't work like they used to before and I can't sweep you off of your feet, will your mouth still remember the taste of my love? Will your eyes still smile from your cheeks? Darling, I will be loving you till we're 70. මම බොයින් එක ඇත්තටම අපිට වෙඩින් එක වෙලාවෙ කරගන්න අපහසු නිසා අපි වෙඩින් එකෙන් පස්සේ කොයින් නෙමෙයි ෂූට් එක දාගත්තා ඇත්තටම. ඉතින් ඒ සියලුම දේ සාර්ථකව ඉෂ්ට කරගන්න අපිට ලැබුණේ කපල් එක දුන්න ප්‍රධාන සහයෝගය නිසා. ගොයිනමේකෙන් පස්සේ ඇත්තටම අපිට ඕනුනේ අපි ඇවිල්ලා හිටපු ඒ ගෙස්ලාට ගොඩක් එන්ජොයි කරන්න දෙන්න. ඒ නිසා අපේ ඩාන්සින් අයිටම් එකකුත් මගේ බ්‍රයිට් මේස්ලා අපි 4-5 දෙනාගේ ඩාන්සින් අයිටම් එකකුත් තිබුණා. මම හිතනවා ඇත්තටම අපේ ෆන්ක්ෂන් එකට ආපු හැමෝම ගොඩක් විනෝද වුණා කියලා. සඳරුවනුත් ප්ලෑන් කරපු විදිහටම අපේ වෙඩින් එක ගොඩක් ලස්සනට කරගන්න පුළුවන් වුණා. ඒකට මුල ඉඳන්ම දායකුණු නිමල් අයියටත් ශාන්ත අයියටත් ඒ වගේම අනෙකුත් සියලුම දෙනාටත් පවුලේ සියලුම දෙනාටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා.